අයිබෝවන් අද ඔබෙක් වන්නේ ස්වාධින් රූපාණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බස්නාහිර නිරෝධායන ඇඳිරි නීතිය තදින්ම ඇඳිරියට පෙර බස්නාහිරින් පැන්න අය අල්ලන්නක් මෙහෙයොම් මිනුවන්ගොඩින් හමු නොවුනත් ගම්පහිනුත් කොළඹිනුත් කොරෝනා රෝගීන් දිනපතා හමු වෙයි නිරෝධායන නීති කඩා තරු පන්තියේ හෝටලයක පැවැත්වූ මංගල උත්සවයක් පොලිසිය වටලයි කොරෝනාව පාලනය කරගන්න රාජ්‍ය සේවකයන් ගෙදර ඉඳන්ම වැඩ කරන ක්‍රමය යලිත් එයි ගිනියවිත් එක්ක අටක් තිරුක්කෝවිල් වලින් හසු වෙද්දී හික්කඩුවෙනුත් ආයුධ තොගයක් මතුවෙයි කොරෝනාවෙන් රට වසා දමුවාට ප්‍රංශයේ විරෝධතා පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවර්ණය කරන වප් පුරපසලොස්සක පොහොය අදයි කොරෝනා තත්ත්වය හමුවේ නිරෝධායන නීතිවලට අනුකූලවයි ආගමික කටයුතු සිදු කෙරෙන්නේ තෞතිසා දෙව්ලොව විසූ මාත්‍රෝති විරාජාට ධර්මය දේශනා කර රන් ඉනිමකක් මතින් පෙළහරපා දඹදිව සංකස්සපුරේට බුදුරජාන් වහන්සේ වැඩම කළේද බුද්ධත්වයෙන් සත්වසක්්‍ය වුණු අදවැනි පුරපසළුස්සක පොහොය දිනේකයි සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අගතනතුරට පත් වූයේද වප් පොහොය දිනේ බව ශාසන ඉතිහාසයේ සඳහන් චීවර මාසයේ එළඹෙන්නේද වප් පුර පොහොය දිනේනොයි මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා අරිට්ඨ මහරහතන් වහන්සේ තෝපාරාමේදී විනය ත්‍රිපිටකය සජ්ජායනා කිරීම අදවැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදු කළ බව පැවසෙනවා මෙසේ බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප් පොහොය සමරමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද ආගමික වැඩසටහන් පැවැත්වෙන්නේ පවත්නා තත්වය හමුවේ ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදානුකම්පණය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහොය දිනකම පවත්වන අමාතම් සිසිලස ධර්මදේශනා බාලාවේ 203 වැන්න අරලේකහ මන්දිරයේදී පැවැත්ුණා මෙවර ධර්මදේශනාව පැවැත්වුවේ මහනුවර අලුත්කම ධම්මන්තලාව පුරාණ විහාරවාසී පූජ්‍ය අලුත්කම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව ශ්‍රවණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම චිරන්තය රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන්ද එක්ව සිටියා ස්වාධීන රූපවාහිනී ගිනේන සවනක්‍රස් වැඩසටහන බෙවර ගිනේමට කටයුතු සංවිධානය කෙරුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හා නිරෝධායන නීතිවලට අනුකූලව නයිරින් ඒ අනුව ස්වාධීන රූපවාහිනී HD මැදිරි සංකීර්ණයේ සිට සවනක්‍රස් වැඩසටහන ගිනේමට පියවර ගැනුණා මෙවර ධර්මදේශනාව පැවැත්වුවේ පූජ්‍ය දියතලාවේ පියදස්සේ ස්වාමීන් වහන්සේ ලක්කඬ ශාසනාලෝක වැඩසටහනද මිට සමගාමීව පැවැත්වුණා ධර්ම ග්‍රන්ථ කට්ටල සාමණේර සාමීන් වහන්සේ වෙත පූජා කිරීම සිදු වූ අතර ස්වාධීන රූපවාහිනී මාත්‍යචාලයේ සභාපති සුදත් රෝහණ ප්‍රධාන විධායක නිලධාරි නලින් නිශ්වක් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර එම පළාතෙන් පිටව ගිය අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් තරුපන්තියේ හෝටලයක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් පොලිසිය මගින් වටලනු ලැබුවා. බස්නාහිර පළාත තුල මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ ලබන සඳුදා අලුයම පහ දක්වායි. බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර ඇඳිරි නීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය සඳුදා අලුයම පහට ඉවත් වන්නේ නැහැ. මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය, දුම්මලසූරිය, පන්නල, නාරම්මල, ගිරූල් යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්ගොඩ ප්‍රදේශයේ හුදකලා ප්‍රදේශයක් ලෙස අද පස්වරුවේ නම් කෙරුණා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලින් පිළිබඳ සෝදිසි මෙහෙයුම්ද සිදු කෙරෙනවා.
බස්නාහිර පළාත තුළ සාමූහිකත්වයක් තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කරන බව අවබෝධයෙන් දැනුම් දෙමි. ඔයාලා මේ නිරන්තරයෙන් අයිති කාර අනිවාර්යයෙන්ම මේක ආස්තන්ද කරලා දැන්. ඒක මේක අනුදා කරලා. අපි ඔයාලා වෙනේ තමයි මේ දේ. බොරු කරන්න එපා. තමුන්ට ඇදෙන ඉදවල පත්‍රයක් නෑ හරවා ගන්න. ආපෝ යන්න ආයෙන්න පැඳින දුව දාන්න. මම දාගෙන මේක. ගන්න කරුණා කරලා. මද කරන්නේ. බීල් නෑ මුකුත් නෑ අඳුමක් නෑ මේක මුකුත් නෑ. අරන් යන්න. කොහෙද? මෙතර ඊයේ දිනේදී බස්නාහිර පළාතෙන් ඇඳිරි නීතියට පෙර පිටවූ අය සොයා විශේෂ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි. ඔබ අධිවේගී මාර්ගයේ පිවිසුම් වලට යන්නට එපා. ඒ වගේම ඔබ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලට යන්නට එපා. අතුරු පාරවල් ඔස්සේ ඔබට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සියලු මාර්ග අවහිර කරලා තියෙන්නේ. ඒ නිසා බස්නාහිර පළාත තුල රැඳී සිටිය යුතුයි. ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දවස තුල පුද්ගලයෝ 24 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුල පුද්ගලයින් 1260ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 180ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනේදී අපස උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ අනුව එවැනි අයට මේ ඇඳිරි නීති සීමා බලපාන්නේ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. පැහැදිලිවම පොලිස් පොත්තුමා අද උදේ දැනුම් දුන්නා. එහෙම මේ නිරෝධායන නීති රීති උල්ලංඝනය කරලා මේ ප්‍රදේශවල ඉඳලා බැහැර ප්‍රදේශවලට ගිහිල්ලා නිවාඩු නිකේතන සංචාරක හෝටල් වගේ දේවල් වල මේ ප්‍රදේශවල රැඳී සිටිනන් ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා අවශ්‍ය කරන පොලිස් කණ්ඩායම් මේ විදිය දොලා තියෙනවා. බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර පිටවූ අය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් දැක්වුවා. එතන මේ නිවේදනය දවසකට වගේ කලින් නිවේදනය වීමත් එක්ක ජනතාවේ නිවේදනයෙන් ජනතාවට දුන්නු සහනය ඉතාම අයිතු ලෙස පාවිච්චි කරනවා අපි දැක්කා. මම දැක්කා ඊයේ කොට්ටාව අධිවේගී හෝමාරුවේ වාහන 10 ගාණක්. ඒක ඇතුලේ දෙන්න තුන් දෙනා හිටිය ගාණ හිටිය කියලා කිව්වත් 10,000 15,000. මේක ඉතාම නරක සහ වැරදි සහ වගකීම් විරහිත තත්ත්වයක්. ඒතර හමුදාපතිතුමා එක පැත්තකින් ආයාචනා කළා ජනතාවට මෙහෙම කරන්න එපා කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජනතාවට මේකේ තියෙන නීතිය ගැන කිව්වා. සෞඛ්‍ය අංශ වලින් ඊයේ දවස් තුලත් අපි කිව්වා මේක කරන්න එපා කියලා. නමුත් ඒ කිසිවක් අහන්නේ නැතුව ජනතාව මේ වගකීම් විරහිත විදිහට මේ විදිහට හැසිරෙනවනේ. මේ රෝගය නරක තැනකින් කෙලවර වෙන එක ගැන අපිට දැන්ම ඉඳන්ම අනාවික කියන්න පුළුවන් කම ලැබෙනවා. බස්නාහිර තිබිච්ච අවදානම අනිත් පළාත් වලට අරංගී ජනතාව අත්‍යවශ්‍ය දෙයකට නෙමෙයි සමහර විට ගිහිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල උපරිම සහයෝගය ආරක්ෂක අංශවලට ලබා දෙන ලැහැස්ති මේ පිරිස අල්ලගන්න. කවුද මේ විදිහට වගකීම් විරහිතව කටයුතු කරලා තියෙන්නේ? මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ තරුපන්තියේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති විවාහ මංගල උත්සවයක් පොලිසිය මගින් වටලනු ලැබුවා. 35 දිනකින් යුත් පිරිසක් මෙම විවාහ මංගල්‍යයේ සිදු කරන බවට වාර්තා වුණා. නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකාරීත්වයට සහ මෙම මංගල උත්සවයේ සංවිධානය කළ අයට විරුද්ධව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් 24 කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තාවේදී ආසාදිතයන් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගියා. කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්තියත් සමග අපේ රට මේ මොහොතේ තියෙන්නේ තීරණාත්මක අවස්ථාවක. අද උදැසන වන විට පෑලියකුට සහ බිඩුවන්කුට පොකුරෙන් ආසාදිතයන් 6313 දෙනෙක් හඳුනාගත් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ වගේම ඊයේ දිනය තුලදී පමණක් රෝගීන් 586 දෙනෙක් හඳුනාගෙන තිබුණා. ඒ වගේම PCR පරීක්ෂණත් 11773ක් සිදු කළ බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. මේ සියලු සවිස්තර තොරතුරු අද දිනේදීත් ඔබ වෙත ගෙනින්නටයි මේ සූදානම. ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතින් 586 අතුරින් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. විදේශයන් සිට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ. සෙසු 467 දෙනා පෑලියකුඩ මත්ස්‍ය වෙළඳ සලසහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතින් වනවා. දිවෙනි දිස්ත්‍රික්ක 25න් 24කින්ම අද වන විට කොරෝනා ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේ වන විට ආසාදිතින් වාර්තා වී නොතිබුණේ කිල්ලුච්චේ හා මුලිතු දිස්ත්‍රික්ක දෙකෙන් පමණයි. එහෙත් අද දිනේ මුලිතු දිස්ත්‍රික්කෙන් ආසාදිතින් දෙදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 24න් කොරෝනා ආසාදිතින් වාර්තා වී ඇත්තේ මේ අයුරින්. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 2960ක්ද, කොළඹ දිස්ත්‍රික්කෙන් 1760ක්ද,
කළුතර දිස්ත්‍රික්කෙන් 261 දෙනෙකු හා කුණෑගලින් කොරෝනා ආසාදිතින් 144 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 55 දෙනෙකු හඳුනා ගැනෙද්දී පුතලම දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 68ක්. කෑගල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 46 දෙනෙකුද අනුරාධපුරෙන් 34 දෙනෙකුද වාර්තා වෙද්දී නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙන් ආසාදිතින් 28 දෙනා බැගින් හමු වී තිබෙනවා. අම්පාරෙන් 21 දෙනෙකු, යාපනයෙන් 20 දෙනෙකු, මහනුවරෙන් 43 දෙනෙකු හා මඩකලපුවෙන් 29 දෙනෙකු වශයෙන්ද ආසාදිතින් හඳුනා ගනිද්දී බදුල්ල, මාතලේ හා වවුනියාව දිස්ත්‍රික්කවලින් ආසාදිතින් 15 දෙනා බැගින් හමු වී ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මාතරෙන් කොරෝනා ආසාදිතින් 14 දෙනෙකු හා පොළොන්නරුවෙන් 13 දෙනෙකු මෙන්ම ත්‍රිකුණාමලයෙන් ආසාදිතින් 12 දෙනෙකු හමු වී තිබෙනවා. මන්නාරමින් කොරෝනා ආසාදිතින් 9 දෙනෙකු, මොණරාගලින් 8 දෙනෙකු, හම්බන්තොටින් 7 දෙනෙකු හා මුලතු දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 2 දෙනෙකු මෙසේ වාර්තා වී තිබෙනවා. 19.99 මේක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැය 24 පුරාම විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට ඔබට ලබා දී ඇති දුරකථනය. ඒ විතරක් නෙවෙයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඔබට රෝගය ගැන විස්තර අහන්නට තියෙන දුරකථනය. ක්ෂේත්‍රයේ හෝ රටේ යම් කිසි තැන්වල ඔබට निराකරණය කර ගැනීමට නොහැකි යම් ගැටලු තිබුණා නම් ඒවත් මේ දුරකථන අංකයට කිව්වට පස්සේ ඊට මැදිහත් වීමටත් අපේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සූදානම්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 9791ක්. ඒ අතුරින් ආසාදිතින් 5490 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 444ක්. අද දිනේද තවත් කොරෝනා රෝගීන් 140 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 4282ක්. මේ දක්වා මෙරටින් කොවිඩ් මරණ 19ක් වාර්තා වී කොවිඩ් 19 රෝගිය හැදුනහම එයින් විශාලතම බලපෑමක් සිදුවන්නේ පෙනහළු වලට නියුමෝනියා තත්ත්වයට සමග ඒ නිසා සමහර වෙලාවට කලාතුරකින් ඒ රෝගිය වැළඳුනාට පස්සේ සුව වුණාට පස්සේ පෙනහළු වල යම් කිසි විදියකින් අතු ආබාධයක් කල්පවතින ආබාධයක් ඇති වෙන්න පුළුවන් ඊට අමතරව වෙනත් කල්පවතින ආබාධ පිළිබඳව නිශ්චිත පැහැදිලි තොරතුරක් මේ අවස්ථාවේදී නැහැ මෙතනදී වැදගත්ම දේ තමයි මේ රෝගිය හැදිලා සනීපෙනවට වඩා කොහොම හරි මේ රෝගිය අපි හැදෙන එකෙන් වළකින එක බස්නාහිර පළාත තුල පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරීන් 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම පළාතෙන් හමු වී ඇති කොරෝනා ආසාදිත වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 43ක්. නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිලධාරීන් 122 දෙනෙකු යොමු කර ඇති අතර තවත් 771 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමු කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. මෙතර කුලියාපිටියේ මූලස්ථාන පොලිසිය සේවයේ නිරත කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ ස්වාමි පුරුෂයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු පොලිස් රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්. ඒ හේතුවෙන් කුලියාපිටියේ පොලිසිය తాවකාලිකව වසා දමා නියධාරින් හා ආශ්‍රිතයන් 50 දෙනෙකු පමණ PCR පරීක්ෂණ වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනිය අවසන් කළ පුද්ගලින් 584 දෙනෙකු අද පිටව ගියා. මේ අතර ජපානයේ සිට පුද්ගලින් 18 දෙනෙකු අද උදැසන කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. නවකමු වෛක්‍යවත්ත ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ සේවකයන් 80 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුලදීම නිරෝධායනට ලක් කිරීමට පියවරකත් බව කඩුවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පේමසිරි විජේසේකර මහතා සඳහන් කළා. මෙම පිරිස අතර ඉන්දියා ජාතිකෙන් කිහිප දෙනෙකු දවනවා. මෙතරාතිතු මල්කම් කාදිනල් රංජිත් අග්‍රදුගුරුතුමන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කළේ සියලු දෙනා එකමෙන්ව කොරෝනා මර්ධනය වෙනුවෙන් තම යුතුකම් ඉටු කළ යුතු බවයි. මොන ආගමකට අයිති වුණත් මොන භාෂාවක් කතා කරත් මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක සහෝදරයන් පිරිසක් වශයෙන් මේ රට තුලින් මේ මහා උවදුර තුරන් කරන්නට අපෙන් ඉටු යුතු යුතුකම අපි ඉෂ්ට කර යුතුයි. එක්කෙනෙක් අනිත් එක්කෙනා ගැන හිතලා කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට හුඟක් අය තමන් මේ නීති රීති වලට කීකරු වෙන්න කැමති. නමුත් කීප දෙනෙක් ඉන්නවා මේ සම්බන්ධව වැරදි විදිහට කටයුතු කරන්න යොමු වෙන. එහෙම කරන්න එපා. ඒක ඔබේ නිදහස නෙමෙයි. නිදහස කියලා කියන්නේ අනුන්ගේ ජීවිතයට පීඩාවක් නොවන විදිහට තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට පුරුදු වීමයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා අපි මේ වගකීම ඉෂ්ට කරන්නට කැපවෙමු කියලා.
ඊයේ මැදම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳුරු නීතිය සහ සංචරණ සීමා පනවල තියෙනවා. මෙම සීමාවන් තුල සිටින ඇතැම් පිරිසක් මෙම නීතියන් උල්ලංඝනය කරන ආකාරයත් අපගේ පසුකීය ප්‍රවෘත්ති විකාශයන් තුලින් අපි ඔබ වෙත ගෙන ආවා. මේ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු කාලයක්. ඔබ ආත්මార్థකාමී නොවි පරර්ථකාමී වන්න. එවිට ඔබ අනිවාර්යෙන්ම මේ රටට බරක් වෙන පුද්ගලයෙක් නොවි රටටම වටිනා කින පුද්ගලයෙක් වේවි. PCR පරීක්ෂණ සිදු කරන මුවාවෙන් කොල්ලකෑම් සිදු කරන කල්ලියක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා. මහව කැත්තපහුව ප්‍රදේශයේ සිදු වූ එවැනි කොල්ලකෑමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. ඊයේ සවස 3:00 පමණ තරා නිවසකට පැමිණි තිදෙනෙක් ගෙනියුත් කණ්ඩායමක් ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පවසා තිබෙනවා. නිවැසියන් පවසන ආකාරයට කාන්තාවක් වැනි තැනැත්තෙක්ද සිටි බව වාර්තා වෙනවා මේ තිදෙන අතර. ඉන් පසුව PCR පරීක්ෂණ සිදු කිරීමට යයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තා වෙනවා. එය පානය කරන ලෙසට ඉන් පසුව සිදු වූ දෙයක් එම නිවැසියන් දන්නේ නැහැ. නමුත් අද දින උදෑසන තමයි ඔවුන් නැවත අවදි වී තිබෙන්නේ. එම අවස්ථාවේදී බලන විට ඔවුන්ගේ පවුන් 3:00 පමණ ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ විමසූ අවස්ථාවේදී ඔවුන් පවසා සිටින්නේ PCR පරීක්ෂණ ලබා ගැනීමේදී කිසිම අවස්ථාවක පෙත්තක් එහෙමත් නැත්නම් වෙනත් දෙයක් අදාළ පුද්ගලයින්ට ලබා නොදෙන බවයි. ඒ නිසා පැහැදිලිවම මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් මහව පොලිසිය දැනට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම රටේම ජනතාවට දැනුම් දෙන්නේ මේ වසංගත අවස්ථාවේ රට අවදානමකට සිටින අවස්ථාවේ මෙවැනි වංචනික පුද්ගලයින් අවස්ථාවාදී පුද්ගලයින් අපේ සමාජයේ ඉන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න උසස් පෙළ ගිණුම් කරන විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර අතිරේක පහසුකමක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට දැන් සෙනසුරාදා දිනේ පැවැත්වෙන්නේ ගිණුම් කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ අනුව පළවෙනි පත්‍රයේ ඉදිරිපත් කරන දිනේදීත් යම් යම් ගැටලු ඇතැම් විභාග ශාලාධිපතිවරුන් වෙතින් සිදු වූ බව වාර්තා වුණා. මේ ඊටාම දැඩි ලෙසම කියා සිටිනවා ඕනෑම වර්ගයේ කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට අවකාශ තියෙනවා මේ දරුවන්ට විශේෂයෙන් වැඩසටහන් සැලසුම් කළ නොහැකි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නයි අපි අවසර දීලා තියෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා නිවසේ සිට වැඩ කරන ක්‍රමය යලි ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාතේ හා සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර තිබෙනවා ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතාගේ අත්සනින් ඊට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කළා නිවසේ සිට රාජකාරී ඉටු කිරීම පිළිබඳ චක්‍රලේඛයේ අමාත්‍යංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා එක් එක් ආයතනයට දුරස්තව ඉටු කළ හැකි කාර්යයන් හා නිවසේ සිට සේවය කළ යුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙනවා නිවසේ සිට වැඩ කරන කාලය පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වායි ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකි නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂම කිරීම සඳහා කෙටි පණිවිඩ විද්‍යුත් තැපෑල WhatsApp Skype ආදී භාවිත කළ හැකි ජනතාවට ඍජුවම සේවා සපයන සියලු ආයතන මාර්ගගතෙහිවත් ඔන්ලයින් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි ස්වයං නිරෝධහයේ නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය තිබෙනවා එහෙත් සුළු හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කරන සේවකයෙකුට කිසිම කාර්යයක් පැවරීම නොකළ යුතුයි පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ඇරඹීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශය සුබසාධන සේවා අඛණ්ඩව සැලසීම ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලට සේවා සැපීම ආදී පිළිබඳව චක්‍රලේඛයට ඇතුළත් වරාය හා ආශ්‍රිත කාර්යයන් රේගුව ජලය හා විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඩාල වීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද මෙම චක්‍රලේඛයේ මගින් ආයතන ප්‍රධානීන්ට අවධාරණය කර තිබෙනවා නීති විරෝධී ගිනි අවි 10ක් සමග සැකකරුවන් 8 දිනක අත්අඩංගුවට ගැනීමට තිරුක්කෝවිල් පොලිසිය සමත් වුණා. කංචිතුඩි ආරු සින්දතෝට්ටම් සගම්ම් තිරුක්කෝවිල් විනයාකපුරම් හා
මණ්ඩානේ යන ප්‍රදේශවලදී මෙම නීති විරෝධී ගිනි අවිස්සාකරණ ලැබුවේ පොලිසියට ලද තොරතුරකට අනුවයි. නීති විරෝධී ලෙස මෙම ගිනි අවි නිෂ්පාදනය කර තිබූ බවයි පොලිසිය පවසන්නේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පෞද්ගලික ඉඩමක සංකපා තිබූ අවි ආයුධ කිහිපයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T56 වර්ගයේ ගිනි අවියක් ඊට යොදන මැගසීනයක් T56 පතුරම් 973ක් ගල්කට ස්වර්ගයේ ගිනි අවියක් හා ජීවත් බෝම්බ දෙකක් සොයාගෙන අතර අවි සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හික්කඩුව පොලිසියට බාර දී තිබෙනවා. සව සහාය තිහ ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.